සාදරයෙන් පිළිගන්නවා chemistry medis by dr randhir youtube channel එකට අද මම කතා කරන්න හැදුවේ මේ දවස්වල කරගෙන යන notes.lk එකේ online class එකේ කරගෙන යන අම්ල බෂ්ම සමතුලිතතාවය පාඩමට අදාළ ගණන් වර්ග 13ක් තියෙනවා කියලා මම කිව්වනේ ඒ ගණන් වර්ග 13න් 4 වෙනි ගණන් වර්ගය ගැන හරි හැබැයි 4 වෙනි ගණන් වර්ගය පළවෙනි ගණන් වර්ගයත් එක්ක සම්බන්ධයි ඒ නිසා පළවෙනි ගණන් වර්ගයේ මොකද්ද කියලා මම කියලා ඉන්නම් ඒක කිව්වට පස්සේ ඕන කෙනෙක්ට තේරෙයි ඒක ඇත්තටම ඇති දෙයක් නැහැ මොන්ටිසෝරි ගණන් වර්ගයක් කියලා හරි හැබැයි 4 වෙනි ගණන් වර්ගයේ මොන්ටිසෝරි එකක් නෙමෙයි ඒක ඊටාම සුවිශේෂී ගණන් වර්ගයක් අර මීටර් වලට විතරක් මෙච්චර කාලයකට තේරෙන්න උරුම වෙච්ච හරි අනිත් අයට මෙලෝඩියක් තේරෙන්නේ නැති වෙන ගණන් වර්ගයක් හරි එතකොට දැනට මේ තමයි 4 වෙනි ගණන් වර්ගයේ එතකොට තව ගණන් වර්ග 9ක් තියෙනවා ඒවා ඉදිරියේදී සාකච්ඡා කරනවා notes.lk එකේ මේ ගානේ තියෙන සුවිශේෂීභාවය නිසාම මට හිතුණා ඒක YouTube එකේ දාන එක හොඳයි මේ හැමෝටම වැදගත් වෙන නිසා හරි එතකොට මේ පොතේ තියෙන ක්ලාසිෆයි කරපු MCQs වලින් වර්ගීකරණය කරපු ඒ වගේ ওই ගණන් වර්ග 13 යොදාගෙන මේ හැම ගාණක් ඇතුළෙම දැන් ඔයාලට KKD අම්ල බෂ්ම පාඩමේ ගණන් මම හිතන්නේ මෙතන 150ක් 60ක් වගේ වර්ගීකරණය කරපුවා හොයාගන්න පුළුවන්. හැබැයි ඒක ඇතුළේ තියෙන්නේ හැම වෙලෙම ගණන් වර්ග 13යි. හරි, ඉතින් අන්න ඒක ඔප්පු කරලා පෙන්නන වැඩේ තමයි මේ කරන්නේ. ඉදිරියට එතකොට ඔයාට ගාණක් දැක්කහම ඒක අර 13න් මොන වර්ගයද කියලා හොයාගෙන හදන්න විතරයි තියෙන්නේ. හරිනේ? මොකද ඊට වඩා පිටින් එකක් එන්නේ නැත්තම් ගණන් අනන්තයක් තියෙනවා කියලා හිතාගෙන ගණන් හදුවට ඇති වැඩක් නැහැ. මොකද තියෙන්නේ 13යි නං. 13 හොයාගත්තාම ඇතිනේ. අර සමහරුන්ට පුදුම හිතේ එහෙම 13ක් තියෙනවා කියලා මේ ඔයා කියන්නේ කොහොමද? මේ රටේ ප්‍රසිද්ධ ගුරුවරුන්ටවත් ඒක කරගන්න බැරි වෙලා තියෙනකොට ඔයා ඒක කියන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අත්දැකීම විඳලා බලන්න. ඕගනික් ඉනෝගනික් ටික බැලුවා නම් ඒ අත්දැකීම විඳලා ඇති. හරි? මේ මේක වෙනමම ලෙවල් එකක කෙමිස්ට්‍රි එකක් කියන එක මම උගන්නන කෙමිස්ට්‍රි එක ඕගොල්ලන්ට තේරිලා ඇති බැලුවා නම් ඉතින් ඒ නිසා මට පුළුවන්කම තියෙනවා මේක 13යි තියෙන්නේ කියලා පෙන්වන්න. ඒකේ 4 වෙනි වර්ගය තමයි කතා කරන්න හදන්නේ. පළවෙනි වර්ගය මම පොඩ්ඩක් පෙන්නලා ඉන්නම්. මොකද 4 වෙනි වර්ගයේ ඒක පැහැදිලිවම සම්බන්ධ නිසා. හරි. එතකොට පළවෙනි එකේ තියෙන්නේ ප්‍රබල අම්ලයක් තියෙනවා. ඒකේ සාන්ද්‍රණය දෙනවා. හරිනේ? සාන්ද්‍රණය දුන්නාම අම්ලේ තියෙන ජලයේ අම්ලේ විතරයි ජලයේ තියෙන්නේ සාන්ද්‍රණය දුන්නාම pH අගය හොයන්න. ඉතින් හරි මොන්ටිසෝරි ප්‍රශ්නයක්නේ. HCl ද්‍රාවණයක් දෙනවා සාන්ද්‍රණය 10 රින් 1යි මවුල ගැන ඩෙසිමීටර් කියලා. pH අගය ඩෝන් ගාලා 1යි කියලා හොයාගන්න පුළුවන්. හරි. හැබැයි මම දැන් දෙනවා ප්‍රශ්නයක් පාස් පේපර් එක තියෙන. ඒකට ඒකත් අයිති ඔය ගණන් වර්ගයටම තමයි. ප්‍රබල අම්ලයක් වෙනුවට මම ප්‍රබල භෂ්මයක් දෙනවා. එතකොට මෙන්න ගැටලුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH අන්න ප්‍රබල භෂ්මයක් තියෙනවා සාන්ද්‍රණය දීලා තියෙනවා pH අගය අහන්නේ හරිනේ හරි එතකොට ප්‍රබල භෂ්මයක් දීලා pH අගය අහුවහම 10 රින 4යි NaOH වලින් OH 1යි තියෙන්නේ NaOH එකක් ඇතුලේ OH 1යි ඉතින් ඒ නිසා OH- අයන සාන්ද්‍රණය 10 රින 4යි ඒ නිසා pOH 4යි ඉතින් සමහරු කෙලින්ම මෙතන pH අහලා තියෙද්දිත් 4 ගහලා එනවා ගෙදර විභාගෙට ගිහිල්ලා අහන්නේ pOH 4 වුණාට pOH නෙමෙයි pH අහන්නේ එතකොට ඊළඟට ටිකක් දන්න කට්ටිය මොකද කරන්නේ pKW එක 14යි කියලා අරන් ඒකෙන් pOH කියන අගය يعني 4 කියන අගය 14ෙන් අඩු කරනවා එතකොට 14 රින 4 කියන්නේ 10යි එහෙම කට්ටිය උත්තරේ 10 කියලා ගහලා එනවා හරි ඊට පස්සේ සමහරු ඉන්නවා ඉතින් එලෝ මෙලෝ නැති කට්ටිය මේ කට්ටිය ටිකක් හොඳයි මේ කට්ටිය ඊට වඩා හොඳයි එලෝ මෙලෝ නැති කට්ටියක් ඉන්නවා 3ටයි 4ටයිත් ගහන්න පුළුවන් හැබැයි ඔය දැන් හොඳටම හොඳයි කියලා හිතන් ඉන්න උත්තරේ දෙක කියලා හිතන කට්ටියක් ඉන්නවා දැන් මේ වීඩියෝ එක බල බල. ඇත්ත උත්තරේ පහ. හරිද? ස්ථිර වශයෙන් කිව නොහැකිය. තව උත්තරයක් දෙන්න පුළුවන් මෙතනට ප්‍රමාණවත් දත්ත ලබා දී නොමැත කියලා. හරි. ඒකට මම මේ තාම මේ කතා කරන්නේ ගණන් වර්ග 13න් සරලම ගාන මේ තියෙන්නේ ගණන් වර්ග අංක 1. ඒතකොට ඒකට උත්තරේ පහ ඔයා දෙක කියලා හිතනවා ඇති මේ වෙලාවේදී. හරි. සිහිය නැති කට්ටිය එක කියලා හිතනවා ඇති. සිහිය ටිකක් විතර තියෙන කට්ටිය දෙක කියලා හිතනවා ඇති. හරි. මේ භෂ්මය තියෙන උෂ්ණත්වය දීලා නැහැ. එක්කෝ මේ භෂ්මය තියෙන
මේ බෂ්මේ තියෙන උෂ්ණත්වයට අදාළ KW වගේ දීලා නැහැ. ඔයා තමයි බලෙන් KW වගේ 10^14 කියලා අරගෙන ඔයා තමයි 14න් pH එක කියන pOH එක කියන හතර අඩු කරලා pH එක 10 කියලා ගත්තේ. හැබැයි ඔයාට එහෙම ගන්න අවසරයක් මේක ඇතුලේ නැහැ. හේතුව මේ මෙතනදී 14න් අඩු කරන්න 14 කියන එකද pKW කියලා අපි දන්නේ නැහැ. උෂ්ණත්වය දන්නේ නැහැ. ඒ නිසා උෂ්ණත්වය 25 නම්නේ pKW 14 වෙන්නේ. ඉතින් ඔය එකක්වත් අපි දන්නේ නැහැ. අන්න ඒ නිසා උෂ්ණ උත්තරේ මොකක්ද? ස්ථිර වශයෙන් කියව නොහැකිය. තව ඕනනම් උත්තරයක් ලියන්න පුළුවන් ප්‍රමාණවත් දත්ත ලබා දී නොමැත කියලා. හරි. හැබැයි මෙහෙම තියෙන්න පුළුවන්. 4 තියෙනවා, 10 තියෙනවා, 5 තියෙනවා, 13 තියෙනවා, මෙතන තියෙනවා 5 වෙනි උත්තරේට 8 කියලා. දැන් ස්ථිර වශයෙන් කියව නොහැකිය කියලා උත්තරයක් නැහනේ. එහෙනම් බලෙන් හරි අර අපට තියෙන නිතරම හම්බෙන උෂ්ණත්වය වෙන 25 කියලා හිතාගෙන pKW එක 14 කියලා අරගෙන 14න් 4ක් අඩු කරලා 10 කියන උත්තරේ ගහන්න වෙනවා. හැබැයි මේකේ පැහැදිලිවම තියෙනවා ස්ථිර වශයෙන් කියව නොහැකි කියලා උත්තරයක්. ඉතින් අන්නේ ඒ උත්තරේ ගහන්න අපට සිද්ධ වෙනවා. හරි. ඉතින් උතනින් ওই කතාව ඉවරයි. මම මේ කතාව පෙන්නුවේ අර මම හැමදාම කියනවානේ අර බැරි කට්ටියක් ඉන්නවා බෑයි කියලා ගන්න. පුළුවන් කට්ටියක් ඉන්නවා සිරාවටම පුළුවන්. උන්ට කිසි ගින්නක් නැහැ ඕන මගුලක් දුන්නොත් හදලා පෙන්නවා. හරි. තව කට්ටියක් ඉන්නවා පුළුවන් කියලා හිතන් ඉන්න. ඉතින් මං හරි ආසයි ඒ කට්ටියට තමයි මම මේ ගාන දැම්මේ. ඉතින් ඔයාගේ දැන් මම මේ කරන්නේ වෙන් ඔයාගේ හිතරි දෙන්න පුළුවන්. හැබැයි මගේ අරමුණ ඔයාගේ හිතරි දෙන එක නෙමෙයි. ඔයා ඉන්න තැන ඔයාට පෙන්නලා තව දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා ඔයාගේ S2 විවෘත කරලා අර කාටවත් ඔයාව ගොඩ දාන්න බැරි නම් අන්න ඒ ගොඩ දාන්න තමයි මම මේ try කරන්නේ. ඉතින් ඒ නිසා අර දන්නවා කියලා හිතන් ඉන්නේ ඒ දන්නේ නැති දේවල් තව ගොඩක් තියෙනවා කියලා පෙන්වන්න ඒ ළමයි ටිකට තමයි මම මේ ගාන පැහැදිලි කරේ. හැබැයි ඔය අපේ පළවෙනි ගාන. හරිනේ? හරි ඉතින් මම මේ පළවෙනි ගාන ගැන සෑහෙන විස්තරයක් කරලා තියෙනවා. හරි මේ නෝට් එකේ 11 වෙනි පිටුවෙත් ඕක මම විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේ sorry 11 වෙනි පිටුවේ නෙමෙයි 14 වෙනි පිටුවේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා පළවෙනි ගානේ කොහොමද pH එකක් pOH එකක් හොයන්නේ කියලා. ඉතින් මේක බලා ගන්න පළවෙනි ගැටලුවට අදාළව. හරි ඊට පස්සේ තව දෙයක් තියෙනවා මේ පළවෙනි ගැටලුවේදී. අපි දන්නවා මේ මේක ඇත්තටම මට තියරි කට්ටියට උගන්වන්න බැහැ මේක. හේතුව මම මුල ඉඳන් ක්ලාස් එකේ කරාට YouTube එකේ දැන් මේ මුල ඉඳන් ඒ ටික ආය කරන්න බැහැනේ. ඒ නිසා රිවිෂන් කට්ටියට මම මේ මතක් කරන්නේ. ඔගොල්ලෝ දන්නවා ජලයට තියෙනවනේ අපි ඒක පෙරලගමු. ජලයට තියෙනවනේ තමන්ගෙම කියලා ස්වයං අයනීකරණයක්. හරි. ඒතකොට ඒ ස්වයං අයනීකරණ ප්‍රතික්‍රියාව අපි මෙන්න මේ විදිහට තියෙනවා. මේ සමතුලිතය. ඒතර HCl සාන්ද්‍රණය 0.1 කියලා අරගෙනනේ මම අද මුල්ම ගාන හැදුවේ. ඒකෙන් තමයි ඔයා pH එක 1 කියලා අරගත්තේ. මොකද H3O+ සාන්ද්‍රණය 0.1 pH අගේ 1 කියලා ගත්තා. එතකොට ඊටාම වැදගත් ප්‍රශ්නයක් අපිට එන්න අපේ ඔළුවේ මතුවිය යුතුව තිබුණා. මොකද්ද? ජලයෙන් දෙන H3O+ ටික සලකනවද නැද්ද කියන එක මේ ගානේදී. ඉතින් ඒකෙදී අපි ලස්සන උපකල්පනයක් කරනවා. ජලයෙන් දෙන H3O+ අතිශයින්ම කුඩයි. ඒක තියෙනවා ඒක නැතුව නෙමෙයි. හැබැයි HCl කියන අම්ලෙන් දෙන H3O+ එක ඊට වඩා අතිශය විශාලයි. ඒ නිසා ජලයෙන් දෙන H3O+ මෙන්න මේ ගැටළු වර්ග අංක 1ේදී අපි සලකන්නේ නැහැ. හේතුව ගැටළු වර්ග අංක 1ේදී HCl සාන්ද්‍රණය එහෙම නැත්නම් NaOH සාන්ද්‍රණය තරමක් විශාලයි. ඒක 10^4, 3, 10^2, 10^1 වගේ අගයක්. අන්න ඒ වගේ අවස්ථාවකේ සාන්ද්‍රණයේ විශාල ස්වභාවය නිසා ජලයෙන් ලැබෙන H3O+ ටික අපිට නොසලකා හරින්න පුළුවන්. හතරවෙනි ගාන නිර්මාණය වෙන්නේ අන්න ඒක කන පිට යන විදිහට. ඒ කියන්නේ මොකද්ද කියලා මම හතරවෙනි ගණන් වර්ගය ඔයාලට පෙන්වන්නම්. හරි. හරි මේ දිනේ ගැටළු වර්ග අංක 4. ආයෙත් තියෙන්නේ ප්‍රබල අම්ලයක් තියෙනවා. එහි සාන්ද්‍රණය දීලා තියෙනවා. හැබැයි සාන්ද්‍රණය 10^6 හෝ ඊට වඩා අඩු විය යුතුයි. ඉතින් එහෙම ගණන් ටිකක් මම මෙතන දාලා තිනවා. මීට වඩා තව ගණන් ඇති පාස් පේපර්ස් වල මට හම්බුණ ටික තමයි මම මේ දැම්මේ. හරි. මොකක්ද ආයෙත් මේක කියන්නම් මම ප්‍රබල අම්ලයක් හරි ප්‍රබල බෂ්මයක් හරි දෙනවා. ඒ කියන්නේ NaOH හරි HCl හරි දෙනවා. සාන්ද්‍රණය 10^6 හරි හෝ ඊට අඩුවෙන් තමයි සාන්ද්‍රණය දෙන්නේ. දැන් ඔයාට මම පළවෙනි ගැටළු වර්ගයේදී මම සාන්ද්‍රණ හැටියට HCl වල දුන්නේ 0.1 කියලා NaOH ගාණක් මම දුන්නා. ඒ කියන්නේ මෙන්න මේ අර
අමුතු ගාන මේක සාන්ද්‍රණය වලට පේනවා 10 ඍණ 4යි කියලා. හැබැයි ගණන් වර්ගංක 4 වෙන්නේ සාන්ද්‍රණය 10 ඍණ 6 හෝ ඊට අඩු හෝ වුණොත්. හරි. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඔයාට තියෙන pH අගේ හොයන්න. ඉතින් දැන් ගොඩ දෙනෙක් කරන්නේ මොකද්ද? මම මේ 2056 වෙනි ගාන ගණන් කතා කරන්න. හරි. මේක තමයි මම ගන්නෙ. 2056 ට අපි යමු. හරි මේ තියෙන්නේ ජලයේහි නයිට්‍රික් අම්ලය තියෙනවලු අන්න ප්‍රබල අම්ලයක් සාන්ද්‍රණය එකවරක් 10 ඍණ 8යි මවුල ගණ ඩෙසිමීටර ඒකේ pH අගේ ආසන්න වශයෙන් කොපමණද කියලා අහන්නේ හරියටම කීයද කියලා අහන්නෙත් නැහැ ආසන්න වශයෙන් කොපමණද කියලා අහන්නේ හරිනේ හරි කීයද pH මේ සාන්ද්‍රණය එකවරක් 10 ඍණ 8යි pH තමයි අහන්නේ මම කිව්වේ සාන්ද්‍රණය 10 ඍණ 6 හෝ ඊට වඩා අඩු වුණොත් තමයි ගැටළු වර්ග අංක 4 වෙන්නේ එතකොට මේක ගැටළු වර්ග අංක 1 කියලා අරගෙන තමයි ළමයි ගාන හදන්නේ. හරිද? එහෙම කළාම එයාට උත්තරේ එනවා 10 ඍණ 8 නම් H3O+ නයිට්‍රික් වලින් දෙනවනේ H+ මේ තියෙන්නේ. නයිට්‍රික් ජලය සමග ප්‍රතික්‍රියාවෙන් H3O+ හදනවා. හරිනේ. HNO3 10 ඍණ 8 නම් H3O+ උත් 10 ඍණ 8යි. එහෙනම් pH එක අය කිසි ගින්නක් නැහැ. pH එක කීයද? 8යි. H ධන අයන සාන්ද්‍රණය 10 ඍණ 8යි. ගැටළු වර්ග අංක 1 හි පුරුද්දට මේ ගාන හදන ළමයි ඉන්නවා එයාලට ලස්සනට උත්තරේ pH එක 8යි කියලා හම්බෙනවා හේතුව ඍණ ලඝු 10 ඍණ 8 pH එක 8යි හරිනේ හරි 8 ඍණ ලඝු 10 ඍණ 8 උත්තරේ 8යි ඉතින් pH එක ඒ නිසා 8යි හරි දැන් මෙතනදී මේ pH කතන්දර ඔක්කොම කියලා දීලා ලඝු බිඳුවේ ඉඳන් ලඝු කියලා දීලා තමයි පටන් ගත්තේ පාඩම උතර මේ තියෙන්නේ එක හරිනේ හරි මේ ලඝු පොත අරගෙන ලඝු පොත කාලා මේ උගන්වන්න පාවිච්චි කරපු ලඝු. එතකොට ඒ ටික ඔක්කොම ඉගෙනගෙන ඉවරයි. හරි. එතකොට දැන් උත්තරේ ලස්සන්ට ආවනේ 8යි කියලා. හරි. දැන් මං අහනවා මෙහෙම ප්‍රශ්නයක්. හරිද? එතකොට ඔය කට්ටිය ගහන්නේ මෙන්න මේක. ඇයි ඒ ඔයා මේ ගාන සාමාන්‍ය ගැටළු වර්ග අංක 1හි ගානක් හැටියට දැකපු නිසා. හැබැයි මේක මොකද්ද ගැටළු වර්ග අංක 4. තව පොඩ්ඩක් අර ක්ලාස් එකට සහභාගී වෙන්නේ නැති කට්ටියට ගැටලුවක් ඒක උඩ ගැටලුව වර්ග අංක 2 සහ 3 මොනවද කියලා. ඒව මේක මේ 1ට සහ 4ට කිසිම සම්බන්ධයක් නැති වෙනමම ගැටලු දෙකක්. මේ ඒ නිසා 1යි 4යි තමයි සම්බන්ධ. උත්තරේ 8 කියලා ගණී ගොඩ දෙනෙක්. ඊට පස්සේ කටපාඩමින් වගේ උත්තරේ ඇත්ත උත්තරේ 7 කියලා දන්න පිරිසකුත් ඉන්නවා. හැබැයි මේ කටපාඩමින් මිසක් අවබෝධ කරගත්ත උත්තරේකුත් නෙවෙයි. ඉතින් ඒ නිසාම තමයි මම මේක YouTube එකේ සාකච්ඡා කරන්න ඕනේ කියලා හිතුවේ. ක්ලාස් එකේ සාකච්ඡා කරනවා වෙනුවට හරි එතකොට දැන් pH එක 8යිනේ උත්තරේ හරි අපි නිකමට හිතමු මේ ද්‍රාවණයේ pH එක උදාසීන pH එක එහෙම නැත්නම් ද්‍රාවණයේ උෂ්ණත්වය 25යි කියලා ඒ නිසා kW එක 10 ඍණ 14යි ඒ නිසා උදාසීන pH එක 7යි ඒක ලේසි කතන්දරයක්නේ හරි උදාසීන pH එක 7යි කියලා අපි උපකල්පනය කළොත් එහෙම කරන්න වෙනවා මොකද මේ ගාන හදාගන්න අපට උදාසීන pH එකක් ගැන අයිඩියා එකක් ගන්න වෙන කිසිම විදිහක් නැහැ. උෂ්ණත්වය දීලා නැහැයි කියලා බේරෙන්න බෑ. අපිට සාමාන්‍යයෙන් උදාසීන pH අගය 7යි කියලා ගන්න වෙනවා. නැත්තම් මේ ගාන කොහොමඩවත් හදන්න බැරි නිසා. හරි. එහෙම උදාසීන pH එක 7යි කියලා අරගත්තහම අම්ලයක් දාලා ඔයා හදලා තිනවා pH 8යි කියලා ද්‍රාවණයක්. ඔයාගේ මේ වැරදි ගණනය කිරීමට අනුව. එතකොට පොඩ්ඩක් බලන්න පිලිතුරු 8යි. හැබැයි උදාසීන pH අගය 7යි. එතකොට ඔයා දන්නවා 7ට වඩා වැඩි pH අගයන් මොනවද? බාෂ්මිකයි කියලා. අම්ලයක් ජලයට දාලා ඔයා බාෂ්මික මාධ්‍යයක් හදලා තියෙන්නේ. මේ උත්තරේ වෙන්න බෑ. මේ උත්තරේ පට්ට ජෝක් එකක්. තේරුණාද? ඇයි ඒ? උදාසීන pH 7යි නම් අම්ලයක් ඒ භාජනයට දාලා මේ ආත්මේ බාෂ්මික භාජනයක් හදන්න බෑ කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේකට ලැබෙන උත්තරේ 7ට වඩා අඩු උත්තරයක් වෙන්න ඕනේ. හරිනේ? හරි. ඒ නිසා අපිට කොහේ හරි වැරදිලා එනවා. හරිනේ? එහෙනම් වැරදුනේ කොතනද කියන එක අපි හොයන්න ඕනේ. හරි. දැන් තව පොඩි ප්‍රශ්නයක් එනවා. අම්ලේ සාන්ද්‍රණය ගොඩක් අඩුයිනේ. ඒ නිසා මාධ්‍ය මේ බාෂ්මික වෙන්න බැරිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න සමහරු අහනවා. එහෙම වෙන්න බෑ. අම්ලයක් දැම්මොත් එයා H+ පිට කරනවා. ඒ නිසා මාධ්‍යයේ තියෙන මුළු H ධන අයන සාන්ද්‍රණය OH- වලට වඩා වැඩි මාධ්‍යය ඒ නිසා ආම්ලිකයි. ඉතින් ඒ නිසා pH අගය 7ට වඩා පොඩ්ඩක් හරි අඩු වෙන්න ඕනේ.
පැහැදිලිද? හරි. තව පොඩි දෙයක්ත් කියන්නම් තරු ලකුණක් දාලා. නයිට්‍රික්නි අම්ලේ මේක ප්‍රබල අම්ලයක්නේ. හරි. සාන්ද්‍රණය ඉතා අඩු කරලානේ තියෙන්නේ 10 රින 8 කියන්නේ අතිශය අඩු සාන්ද්‍රණය. හරි. ඉතින් එතකොට මේ තියෙන 10 රින 8 පෑන ලිය වෙනවා. හරි. සාන්ද්‍රණය ඉතා අඩුයිනේ. ඉතින් සමහර ළමයි හිතනවා ප්‍රබල අම්ලක සාන්ද්‍රණය අතිශයින්ම අඩු කළාම ඒ ප්‍රබල අම්ලේ ප්‍රබලතාව අඩු වෙනවා කියලා. ඒකත් වැරදි. හරිනේ. ප්‍රබල අම්ලේ දුබල අම්ලයක් බවට පත් වෙනවා. ඔන්න ඔහොම හිතන ළමයිනුත් ඉන්නවා. ඒකත් වැරදි. අම්ලය ප්‍රබලද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ අම්ලයේ සාන්ද්‍රණය සම්පූර්ණයෙන්ම. ඒකේ අයනවලට බිඳ වැටෙනවා නම් අන්න ඒක ප්‍රබල අම්ලයක්. ඒ කියන්නේ මෙතන 10 රින 8ක් දැම්මොත් 10 රින 8ම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේව බවට පත් වෙනවා. මෙතනට සාන්ද්‍රණය 10ක් දැම්මොත් 10 10 හැදෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙතනට දාන සියල්ල මිය යන ක්‍රියාවලියකට තමයි කියන්නේ මොකක් කියලාද? ප්‍රබල අම්ලයක් කියලා. ඒ නිසා මෙතන ආරම්භක සාන්ද්‍රණය කීය වුණත් මේ දෙක ඒ සාන්ද්‍රණ වලින්ම හැදෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අයන දෙක. මෙයා සම්පූර්ණයෙන්ම මිය යනවා ප්‍රතික්‍රියාව අවසානයේදී එකක්වත් ඉතුරු වෙන්නේ නැතුව. දුබල අම්ලයක් කියන්නේ අන්න එහෙම එකක්වත් ඉතුරු වෙන්නේ නැත්තේ නෑ. චුට්ටක් හරි ඉතුරු වෙනවා. සමතුලිතයක් හදනවා. ඉතින් ඒ නිසා මේක ප්‍රබල අම්ලයක්. මේකේ සාන්ද්‍රණය කොච්චර අඩු කරත් ප්‍රබල අම්ලයක් දුබල අම්ලයක් බවට පත් වෙන්නේ නැත. හරිනේ? ඒ නිසාම මේකෙන් බාෂ්මික pH වගේ එකක් ඇති වෙනවා කියලා හිතෙනවා නම් ඒකත් ලොකුම ලොකු වැරැද්දක්. හරි. කොහොම හරි දැන් 8යි කියලා උත්තරේ ආවනේ. ඉතින් එහෙනම් අපිට වැරදිච්ච තැන තාම අපිට ගණිතමය වශයෙන් ඔප්පු කරගන්න බැරි වෙලා. අපි මේ පට්ට කට්ටක් කන ගමන් ඉන්නේ. හරි. වැරදුන තැන තමයි ගැටළු වර්ග අංක 1ේදී කරපු උපකල්පනයක් තිබුණා. අන්නේ උපකල්පනය දැන් ආයෙත් ඔයා ඒකම කළා. මොකද්ද මේ ගැටළු වර්ග අංක 1ේදී කරපු උපකල්පනය? ජලයෙන් දෙන H+ සාන්ද්‍රණය අම්ලයෙන් දෙන H+ සාන්ද්‍රණයට සාපේක්ෂව අතිශය කුඩා නිසා ඒක හිතන්නේවත් නැතුව තමයි අපි ගැටළු වර්ග අංක 1 විසඳුවේ. හරිද? ගොඩක් ළමයි ගැටළු වර්ග අංක 1 විසඳද්දී ජලයෙන් දෙන එකක් ගැන කවදාවත් හිතලා නැහැ. හැබැයි ඔයා වැරදි. ඔයා ඇත්තටම ඒක හිතිය යුතුව තිබුණා. මොකද ඒක හිතුවේ නැත්තම් ඔයා ඇත්තටම ඒ උපකල්පනේ නොකර තමයි හදන්නේ. හැබැයි ඔයාට උත්තරේ මෙච්චර කාලෙකට වැරදුනේ නැහැ. හේතුව මේ උපකල්පනයට අදාළ H+ ටික ඉතින් ඔයා ගණන් ගන්න නැතුව හැදුවේ. ඒ හින්දා ගැටළු වර්ග අංක 1 කවදාවත් ඔයාට වැරදුන්නේ නැහැ. හැබැයි ඔයාට ගැටළු වර්ග අංක 4 වරදින්නෙම ඔයා ඒ අත්‍යවශ්‍ය උපකල්පනය මෙන්න මෙතනදී නොකරන නිසා. සාන්ද්‍රණය 10 රින 6 හෝ ඊට අඩු විට. මෙතනදී නම් 10 රින 8යිනේ. අන්න එතනදී අර අත්‍යවශ්‍ය උපකල්පනය ඔයාට කරන්න අමතක වුණ නිසා. ඇයි අමතක වුණේ? හේතුව ඔයා කවදාවත් එහෙම උපකල්පනයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ගොඩදෙනි. හරිනේ? හරි. එහෙනම් 4 වෙනි ගැටළු වර්ගයේදී අම්ලයෙන් දෙන H+ උත් අතිශය කුඩයිනේ. 10 රින 8යි. හරි. ජලයෙන් දෙන එකත් අතිශය කුඩයි. හරිනේ? එහෙනම් ඒ අගයන් දෙක අතර ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මේ ගැටළුවේදී, ඒ කියන්නේ ගැටළු වර්ග අංක 4ේදී මුළු H දනායන සාන්ද්‍රණයට අර ප්‍රබල අම්ලයෙන් දෙන එක වන 10 රින 8 විතරක් සලකලා ගොඩ යන්න බෑ. ජලයෙන් දෙන එකයි නයිට්‍රික් වලින් දෙන එකයි දෙකම ඔයා එකතු කරලා මුළු H දන ලෙස ලිවිය යුතුමයි. හේතුව මොකද්ද? ජලයෙන් දෙන එක ඉතා කුඩයි, අම්ලයෙන් දෙන එකත් අතිශය කුඩයි මේ 10 රින 8යි. ජලයෙන් දෙන්නෙත් අතිශය කුඩා, ඊට ආසන්න අගයක්. ඒ නිසා ඒ දෙකෙන් එකක්වත් නොසලකා හරින්න ඔයාට බෑ. අන්න ඒ නිසාම තමයි සාන්ද්‍රණය 10 රින 6, 10 රින 7, 10 රින 8, 10 රින 9 වගේ අතිශය කුඩා සාන්ද්‍රණ ප්‍රබල අම්ලක හරි ප්‍රබල බාෂ්මික හරි තිබුණොත් ජලයෙන් දෙන H+ ටික හෝ OH- ටික ඔයා සැලකිය යුතුයි. අම්ලක දිනම් H+ ටික, බාෂ්මික දිනම් OH- ටික. හරි. දැන් තමයි එන්නේ ඊටාම සංකීර්ණ පැත්තට. හරි. හැබැයි මේක ඉගෙන ගන්න නැත්තම් කවදාවත් මේකට උත්තරේ ආවේ කොහෙන්ද කියලා තේරෙන්නේ නැති නිසා. හැබැයි තේරෙන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන්. හරිනේ? මේක සංකීර්ණ වැඩි කට්ටිය. මොකද මේකේ මැත්ස් ටිකක් තියෙන නිසා. එහෙම අයට පොඩි වැඩක් තියෙනවා කරන්න. හරි. මේ උත්තරේ හැමදාම එකයි මේ ගැටලුවේ. හරිනේ? මම මෙහෙම කතාවකින් මේකට උත්තරයට යන්න පටන් ගන්නවා. හරි. මේ ලෝකේ ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්නේ මොන විදිහට ඇහුවත්
හරි මොන විදිහට ඇහුවත් එකම උත්තරේන ප්‍රශ්න. ඒ කියන්නේ නිකන් මේ මිතමු දෙවරක් පහ 10යි නේ. ඒ ගැටලුවක් නැහැ. තුන්වරක් පහ 10 වෙන්න පුළුවන්. බෑනේ. හරි. හතරවරක් 8 10 වෙන්න බෑනේ. හරි. ඒ කියන්නේ මේ දෙන දත්තය කුමක් වූවත් පිළිතුර එකම වෙන ප්‍රශ්න මේ ලෝකේ තියෙන්න බෑනේ. හරි. ගැටලු වර්ග අංක 4 කියන්නේ අන්න එහෙම ඉතාම සුන්දර ගානකට. ඒ නිසාමයි මම මේක YouTube එකට දාන්න plan කරේ. හරි. එතකොට ගැටළු වර්ග අංක 3 දෙන අම්ලේ හරි බෂ්මේ හරි සාන්ද්‍රණය මෙන්න මේ ගානට වඩා අඩු නම් pH අගයට එන උත්තරේ හැමදාම එක්තරා නිශ්චිත අගයක්. පැහැදිලිද? හරිනේ. හරි. ඉතින් දැන් මේක අමුතුයිනේ. හරි. ගණන් වැඩි බැරි කට්ටියට පුළුවන් අන්නේ උත්තරේ මොකද්ද කියලා දැනගෙන බේරිලා යන්න. හරිද? හරි. ගණන් හොඳට පුළුවන් ගණන් හදන්න ආසාව තියෙන මේක කොහොම හරි මම තේරුම් ගන්නවා කියලා හිතන කට්ටියට පුළුවන් මාත් එක්ක එකතු වෙලා තේරුම් ගන්න. හරි. මම මුලින්ම තේරුම් ගන්න ඕන වැඩේ කරලා ඉන්නම්. ඊට පස්සේ මම මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්නම්. හරිනේ. උත්තරේ 7යි. හොඳේ. 25 දී නම් 7යි. හරි. අපි ඉතින් කොහොමද මේ 7 කියන උත්තරේ ගන්න කියලා බලමු. උෂ්ණත්වය 25යි කියලා අපි හිතමු. හරි. මෙන්න වැඩේ ජලය ඔය නයිට්‍රික් කියන අම්ලය ජලයට යොදන්න කලින් අවස්ථාව ගමු. නයිට්‍රික් යෙදීමට පෙර. ඒ කියන්නේ සංශුද්ධ ජලය, පියෝ වෝටර්. හරි? පිරිසිදු ජලය වෙන කිසි ජරාවක් නැත. ඒකෙදි ඔයා දන්නවා උෂ්ණත්වය 25යි නම් kW එක්වරක් 10^14යි. හරි? 10^14යි kW. ඒ නිසා H3O + OH - 10^7 තියෙනවා. මොකද මේ මාධ්‍ය උදාසීනයි. හරි. ඒ නිසා pH 7යි, pOH උත් 7යි. නයිට්‍රික් යදු විගසම අවස්ථාව සලකලා බලමු. නයිට්‍රික් යොදපු ගමන් නයිට්‍රික් ඇවිල්ලා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා H3O + තව වැඩිපුර 10^8ක් හදනවා. නයිට්‍රේට් උත් 10^8ක් හදනවා. ඒක අපිට වැඩක් නැහැ. අපිට ඕනේ H+ ටිකනේ. හරි. එහෙනම් 10^8ක් H+ හදන නිසා මුළු H ධනායන සාන්ද්‍රණය ජලයෙන් දෙන 10^7යි නයිට්‍රික් අම්ලයෙන් දෙන 10^8යි කියන දෙකේම එකතුව බවට පත් වෙනවා. පැහැදිලිද? හරි. එතකොට OH එකට කිසිම බලපෑමක් නැහැ. ඒක ඔන්න ඔය ගානට පත් වෙනවා. එතකොට නයිට්‍රික් අම්ලයේ ජෙදු විගස තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාට පේනවා kW කියන එක වෙනස් වෙන්නේ නැහැ. මොකද උෂ්ණත්වය නියත නම් ඕනෑම kC, kP, kW වගේයක් නියතයි. එනම් මේක 10^14ම තමයි. හරිද? හැබැයි H3O + වැඩි වුණා මෙතන ඉඳන් මෙතනට OH - නියතයක්. ඒ නිසා මේ දෙකේ ගුණිතයත් ඉහළ යනවා 10^14ට වඩා. ඒ කියන්නේ මෙන්න මේ ලකුණ ඔයාගේ නෝට් එකේ අදාළ තැනින් දාගන්න. හරිනේ? හරි. එහෙනම් සමතුලිතයේ බිඳ වැටෙනවා කියන එක දැන් තේරුම් ගන්න ඕනේ. ආතල් එකේ හිටිය 7 දාගෙන 14 කරගෙන. මොකද කරේ? නයිට්‍රික් ඇවිල්ලා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා තව 8ක් හදලා දුන්නා. එතකොට 7යි 8යි මෙතන දැන් වැඩි. ඒ නිසා ඇත්ත අගයට වඩා මේ ගුණිතය දැන් වැඩි. හරිනේ? හරි. ඒ නිසා සමතුලිත බිඳ වැටිලා තියෙනවා. හරි. දැන් මේක ආතල් සමයක්ද? නෑ නෑ. මේ එහෙන කට්ටක් කරන ලේ චැටලිය මූලධර්මය අවශ්‍ය වෙන අවස්ථාව. මේ පද්ධතිය හරීම අසතුටින් ඉන්න අවස්ථාවක් තමයි මේ B කියන අවස්ථාව. දැන් පද්ධතිය ආතල් සමයට ආපහු යන්නයි හදන්නේ. C කියන අවස්ථාව මොකද්ද? නව සමතුලිතයක් ඇති කරගන්න අවස්ථාව. හරි. ඔයගොල්ලෝ දන්නවා H3O + අයන සාන්ද්‍රණය වැඩි කරාම ලේ චැටලිය මූලධර්මය අනුව පද්ධතිය H3O + ටික අඩු කරගන්න ඕනේ. ඒකට යා මොකද කරන්නේ? මේක වැඩි කරා නම් ප්‍රතිඵලයක් වැඩි කරා නම් ප්‍රතික්‍රියාව ආපස්සට යනවා. හරි සරල නීති හතරක් කියලා දුන්නනේ. ඒක මම ඔන්න මතක් කරන්න ලේ චැටලිය මූලධර්මයේ පෙබරවාරි මාසෙමයි කරේ පළවෙනි සති දෙකේදී ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය වැඩි කරොත් ඉදිරි ප්‍රතික්‍රියාව වෙනවා ප්‍රතිඵලයක සාන්ද්‍රණය වැඩි කළොත් ආපසු ප්‍රතික්‍රියාව වෙනවා ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය අඩු කරොත් ප්‍රතික්‍රියාව ඒ පැත්තටම ගිහිල්ලා ආපසු එක වෙනවා ප්‍රතිඵලයක සාන්ද්‍රණය අඩු කළොත් ප්‍රතික්‍රියාව ඒ පැත්තටම ඇවිල්ලා සාන්ද්‍රණය වැඩි කරලා දෙනවා සරලව කිව්වොත් තව සරල කරොත් යම් කිසි ද්‍රව්‍යයක සාන්ද්‍රණය වැඩි කළොත් ප්‍රතික්‍රියාව විරුද්ධ පැත්තට යනවා ගිහිල්ලා ඒකේ සාන්ද්‍රණය අඩු කරගන්නවා යම් කිසි ද්‍රව්‍යයක සාන්ද්‍රණය අඩු කරොත් ප්‍රතික්‍රියාව ඒ ද්‍රව්‍ය පැත්තට වෙනවා ගිහිල්ලා ඒකේ සාන්ද්‍රණය වැඩි කරගන්නවා ඉතින් ඔය සරල මූලධර්ම දෙක හරි
ඉතින් ඒ නිසා අපි දන්නවා මේ වැඩි කරපු එකට දැන් මේ පද්ධතියට එන තරහයි ඒ නිසා පද්ධතිය තීරණය කරනවා යමල්ලා පස්සට කියලා ආපසු ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්නවා මේ දෙන්න ප්‍රතික්‍රියා කරන්නේ එකට එක අනුපාතෙන්නේ ඒ නිසා මේකේ x ප්‍රමාණයක් මිය යනවා H3O+ වලින් අණුන්ගේ සීනි කිරන්න යන OH+ සිද්ධ වෙනවා අණුන්ගේ සීනි කිරන්න දැන් ප්‍රශ්නේ තියෙන්නේ H3O+ ගේ ඇයි ඒක පරිසරයෙන් H3O+ අපි එකතු කළා පද්ධතියේ සමතුලිතතාවය බිඳහැලුවා අපි H3O+ දාලා දැන් මේ පද්ධතියට අපිත් එක්ක තරහයි. එයා අපි ඇති කරපු වෙනස අහෝසි කරන්න තමයි එයා දැන් පද්ධතිය ආපස්සට යන්නේ. යනකොට H3O+ ටික ඉවර කරගන්න ඕනේ. ඉවර කරන්න වෙන්නේ මෙයාවත් තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ. එයාත් එක්ක සගයවත් අරගෙන තමයි යන්නේ. එහෙනම් අත් දෙකෙන් අප්පුඩි දෙකක් තමයි මේ ගහන්නේ. හරි. එතකොට මෙයා යන්නේ මේ අණුන්ගේ සීනි කිරන්න. ඉතින් එයාටත් තමන්ගේ ගාණෙන් කීයක් හරි අඩු කරගන්න වෙනවා. එකට එකනේ ස්ටොයිකියෝමිතිය. ඒ නිසා මේකේ x මිය යනකොට මේකෙත් x තමයි මිය යන්නේ. ඒක ඔය ටික ස්ටොයිකියෝමිතිය. ඔබ තේරෙන්නේ නැත්තම් මේ වෙලාවෙදි සෑහෙන අවුල්. ඉතින් ඒ නිසා අපට සමතුලිත H3O+ හැටියට හම්බෙන්නේ ජලයෙන් දීපු ටිකයි අම්ලයෙන් ලැබිච්ච ටිකයි ඊට පස්සේ ආපසු ප්‍රතික්‍රියාව නිසා අඩු වෙන ටිකයි. හරිනේ. සමතුලිත OH- 10 - 7යි. ඒක අර ආපසු ප්‍රතික්‍රියාව නිසා අඩු වෙන x කියන ප්‍රමාණය. දැන් අපි දන්නවා මේ දෙකේ ගුණිතය ආපහු අර සතුටුදායක ආතල් සමයට ගිහිල්ලා මේ දෙකෙන් අඩු කරගත්තානේ මේක අඩු වෙනවා එතකොට මේකත් අඩු වෙනවා ගුණිතය දැන් මේ අගයට ගියා හරිනේ 10 රෙණ කීයටද 14ට දැන් එතකොට ආපහු kw ට සමානයි නව සමතුලිතයකට ඇවිල්ලා ඉන්නේ දැන් ආතල් හරිනේ සමතුලිත සමයට ඇවිල්ලා ඉවරයි දැන් කාට හරි ළමයෙක්ට හරි සර් කෙනෙක්ට හරි ප්‍රොෆෙසර් කෙනෙක්ට හරි කාට හරි මෙන්න මේක විසඳන්න පුළුවන්ද මෙන්න මේ x අකුරු දෙකේ උත්තරේ හොයාගන්න පුළුවන්ද බැරි වෙන එකක් නැහැ නාලා 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 සුපිරි සුලි කිරීමක් කළා ගැල්ලෙහිකුත් පාවිච්චි කළා හොයාගන්න පුළුවන් හරි හොයාගත්තට පස්සේ මේ x ගේ අගයට දැන් කීයක් හරි හම්බෙනවනේ හරි මෙතනටත් කීයක් හරි හම්බෙනවනේ අපිට ඕනේ x නෙවෙයි අපිට ඕනේ මෙන්න මේ අලුත් සමතුලිතේ හැදුනට පස්සේ මේ දෙන්නෙන් කීය කීය තියනවද කියන එක ඒ කියන්නේ 10 රින 7 දන 10 රිනාට රින x කියන එකත් හොයලා x ගේ උත්තරය ආදේශ කළා මෙතනට එන සමස්ත අගය කීයද කියලා අපිට හොයාගන්න ඕනේ අන්න එතකොට අපිට දුවල දුවල ගිහිල්ලා pH එක හොයන්න පුළුවන් මොකද අපි ගාව සැබෑම H+ ටික තියෙනවා මොනවා වුණාට පස්සේද අම්ලෙත් එකතු වෙලා ලේ චැටලිය මූලධර්මයට අනුව ආපසු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා ඒ ඔක්කොම ඉවරුණාට පස්සේ ඔයාට මේ සමස්ත H3O+ ආයන සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් ඉතින් කාට හරි පුළුවන් නම් මේ x වල අගේ හොයාගන්න. හරිද? හෙව්වට පස්සේ ඔයාට හම්බ වෙනවා මේ අගේ දන මේ අගේ ඍණ ඒ අගේ. අන්න එතකොට ඔයාට මුළු H3O+ ටික හම්බ වෙනවා. මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ මේ ඔක්කොම ටික එකතු කරාට පස්සේ මේ දෙක එකතු කළා මේක අඩු කරාට පස්සේ නේ අන්තිම උත්තරේ ආසන්න වශයෙන් මේ වගේ උත්තරයක් ඔයාට එනවා. පැහැදිලිද? මම ඉතින් මේක සුළු කරන්න යන්නේ නැහැ. වෙන වැඩ නැතුව නෙවෙයිනේ අපිට. හරි. මම මේ කියලා දෙන්නේ මේ ගානට උත්තරේ ගන්න ක්‍රමවේදය. හැබැයි මේ ගානට උත්තරේ ගන්නේ මේක ඔප්පු කළා නෙවෙයි ගාන කියවලා ඉවර වෙනකොට උත්තරේ ගන්නවා. හරිනේ? ඒයි කියලා මං කියන්නම්. H3O+ මෙන්න මේ සාන්ද්‍රණය තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් දැන් ඔයාලට pH අගය හොයන්න පුළුවන් නේ. හරි. අපි pH අගය හොයන වැඩේට යමු. 10 ඍණ 1.0.9 වරක් 10 ඍණ 7 ඍණ ලඝු අගය. 10 ඍණ 7 ඍණ ලඝු කීයද? ධන 7යි. 10 ඍණ 7 ඍණ ලඝු ඍණ 7යි. 10 ඍණ 7 ඍණ ලඝු ධන 7යි. අය කියනවා 10 ඍණ 7 ඍණ 10 ඍණ 7 ලඝු ඍණ 7යි. මට මං හිතන කලින් වැරදුනා. 10 ඍණ 7 ලඝු ඍණ 7යි. හැබැයි අපිට ඕනේ 10 ඍණ 7 ඍණ ලඝු, ඒ කියන්නේ ඒක ධන 7යි. හරි. ඒක ලඝු නීත්‍රිකත් මම කියලා දීලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ අගය 1009 කියන එක බලන්න ඕනේ ලඝු පොතේ. කොහෙද තියෙන්නේ? 1.0.9. හරිනේ? එතකොට හම්බ වෙනවා 37. මේ තියෙන 37 නෙවෙයි. මැද්දේ ඔක්කොම තියෙන්නේ 0.0 දශම ගණන් කියන එක අපි හොයාගත්තා දශම ස්ථාන 4කට. හරි. එහ�නම් මේ තියෙන්නේ 0.0.0034. මේ අගේ දශම ස්ථාන කියන්නේ 4යි. මේ හැම තැනක්ම තියෙන දශම ස්ථාන 4ක උත්තර. හරි. ඒ ඔක්කොම ලස්සන්ට කියලා දුන්නා ලඝු පොතේ හොයන්න පුළුවන්. අවම සහ උපරිම ඉලක්කම් ටිකත් අපි සාකච්ඡා කළා. හරි. එකේ ඉඳන් 10ට තමයි ලඝු පොතේ ලඝු හොයන්න පුළුවන්. වෙන සංඛ්‍යාවල ලඝු එහෙම ලඝු පොතෙන් හොයන්නේ නැහැ. හරි.
ඉතින් එතකොට 7න් මෙයාගේ අඩු කරාම අර ලස්සන උත්තරයක් හම්බ වෙනවා. දැන් මේක තමයි හරියටම ගණක් හදලා ගත්ත උත්තරය. පැහැදිලිද? හරි. දැන් ඔයාට පේනව ඇති pH අගය ඇත්තම pH අගය 8 නෙවෙයි කියන එක සහ ඇත්තම ඇත්ත pH අගය උදාසීන pH අගය කිව්වනේ අපි 7යි කියලා 7ට වඩා අතිශය සුළු ප්‍රමාණකින් අඩුයි කියන එකත් ඔයාට බොහොම පැහැදිලිව පේනවා ඇති. ඉතින් පිළිතුරට ඒ නිසා ලැබෙන්නේ අති දුර්වල ආම්ලික මාධ්‍යයක්. ඒ කියන්නේ pH අගය 1යි වගේ කිව්වොත් ප්‍රබල ආම්ලිකයි. pH අගය 2 වුණොත් ටිකක් දුර්වලයි. 3 වුණොත් තව දුර්වලයි. ඒ කියන්නේ 7 පැත්තට pH අගය එනවා කියන්නේ ආම්ලික බව දුර්වලයි. එන 6.9963 කියන්නේ 7ට ඉතාමත්ම ආසන්න. හැබැයි 7ට වඩා අඩු උත්තරයක්. ඒ නිසා අපට ලැබිලා තියෙනවා අති දුර්වල ආම්ලික මාධ්‍යයක්. අපි දැම්මේ ප්‍රබල අම්ලයක් අතිශය කුඩා සාන්ද්‍රණ වලින්. හරිනේ? හරි. හරි. එතකොට මේකට ළඟම උත්තරේ මොකද්ද මේ ප්‍රශ්නේ ප්‍රොෆෙසර් දාලා තියෙන. හොඳට බලන්න. උත්තර දෙකයි තියෙන්නේ. උත්තර තුනක් වගේ තියෙනවා. 6.9963. ඒක ළඟ කීයටද? 7ටනේ. අන්න ඒ නිසා මේකේ උත්තරේ ගණිතයෙන් ගන්න ළමයෙක්ගේ උත්තරය කීයද? 7යි. පැහැදිලිද? හරි. එහෙනම් ගණිතයෙන් සුළු කිරීම හරහා ළමයෙක් ගහන්න ඕන පිළිතුර 7. හැබැයි මෙන්න මේ සුළු කිරීම කරලා ඔය MCQ එක කරන තරම් ගොංකමක් තවත් නැත. හරිද? ඒ කියන්නේ මේ සුළු කිරීම කරලා නෙවෙයි මේ MCQ එකේ උත්තරේ ගන්නෙ. හරිද? හරි. මේ MCQ එකට උත්තරේ ගහන්න ඔබට ලැබෙන කාලය විනාඩි 2යි කියලා කවුරු හරි කියයි. මේකට උත්තරේ ගහන්න ඔයාට උපරිම ගන්න පුළුවන් කාලය මේ ප්‍රශ්න කියවලා ඉවර වෙනවා නේද? අන්න ඒ කාලය තමයි. හරිනේ? හරි. ඇයි ඒ සාන්ද්‍රණය ප්‍රබල ආම්ලක හරි ප්‍රබල බෂ්මක හරි 10 6 හෝ ඊට වඩා අඩු නම් ඒක ලබා දෙන්නේ 7ට ඉතාම ආසන්න pH අගයක්. ප්‍රබල ආම්ලයක් දැම්මොත් උත්තරේ කීයද? 6.99 ගන්න. ප්‍රබල බෂ්මයක් දාලා උත්තරේ හෙව්වොත් උත්තරේ 7.0 ගණක් එනවා. මොකද බාෂ්මික වෙන්නත් එපේ. ඒතර 7ට වැඩි 7ට අතිශය ආසන්න උත්තරයක් එයි. මෙන්න මේ වගේ 7.0025 ඔන්න ඔය වගේ උත්තරයක් එයි. ඒ මොකටද? ප්‍රබල බෂ්මයකට. ප්‍රබල අම්ලයකට උත්තරේ එන්නේ කීයද? 6.999 වගේ ගන්න. ඉතින් ඒ නිසා අම්ලයක් දැම්මත් බෂ්මයක් දැම්මත් සාන්ද්‍රණය 10.6ට වඩා අඩු නම් උත්තරේ කීයද? 7යි. පැහැදිලිද? හරි. හැබැයි ඔයා මේකේ උත්තරේ පාස් පේපර්ස් වල බැලුවොත් මේ ප්‍රශ්නට උත්තරේ මොකද්ද කියලා 3 4 කියන උත්තර දෙකම හරි කියලා අරගෙන තියෙනවා. එහෙනම් මම දැන් ඒකටත් හේතුව කියන්න පෑයි 4 හරි කියලා. අන්න ඒක තමයි දැන් කියන්න යන්නේ. එක ළමෙක් තර්කානුකූලව රසායන විද්‍යාවෙන් ඔප්පු කරනවා මෙන්න මෙහෙම. මේක ඉතාමත්ම අඩු සාන්ද්‍රණයක් තියෙන ප්‍රබල අම්ලයක්. ඒ නිසා ජලයෙන් දෙන H+ ටිකත් සැලකෙනවා. අම්ලයෙන් දෙන H+ ටිකත් සැලකෙනවා. හැබැයි අතිශය අඩු සාන්ද්‍රණ වලින් තමයි H+ තියෙන්නේ. ඉතින් ඒ නිසා H+ ටික ඉතාම සුළු වශයෙන් OH- 12ට වඩා වැඩි ඇති. ඒ නිසා pH අගය 7ට ඉතාම ආසන්න 7ට අඩු පිළිතුරක් විය යුතුයි. හැබැයි 7 විය නොහැකි කිසිසේත්ම. ඇයි 7 වෙන්න බැරි? මොකද උදාසීන pH අගයක් ඇති වෙන්න බෑ. 7ට අතිශය ආසන්න හැබැයි 7ට වඩා අඩු උත්තරයක් විය යුතුයි. ඉතින් මේ ළමයාට 7 ගහන්න යාගේ හිත කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. මේ ළමයා සුපිරි කෙමිස්ට්‍රි දරුවෙක්. මෙයා කියනවා අම්ලයක් දාලා උදාසීන මාධ්‍යයක් නම් ප්‍රොෆෙසර් මට කවදාවත් ඇති කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා ඒ ළමයාට ගහන්න ඉතුරු වෙන්නේ මේක. හැබැයි ගණිතයෙන් ඔප්පු කරන ළමයාට මේ උත්තරේ හම්බෙනවා. ඉතින් ඒ ළමයා කොහොමද හිතක් හදාගෙන 6.9ට ගහන්නේ? ඒ ළමයාට හිත හදාගෙන ගහන්න බෑ 6.9ට 7 කියන උත්තරේ දීලා තියෙද්දි. හේතුව 6.9963 ඉතාම ආසන්නයි 7ට. ඉතින් ගණිතයෙන් හදන ළමයා කවදාවත් 6.9 ගහන්න ඕනේ නෑනේ. තර්කානුකූලව කෙමිස්ට්‍රි වලින් විතරක් ගණන් සුළු කරන්නේ නැතුව පෑනක් අතින් අල්ලන්නේ නැතුව තර්කානුකූලව රසායන විද්‍යාවෙන් මේක ඔප්පු කරන්න හදන ළමයා කියනවා මේකේ උත්තරේ ජීවිතේට 7 වෙන්න බෑ. 7ට ඉතාම ආසන්න හැබැයි 7ට අඩු පිළිතුරක් විය යුතුයි කියලා. මොකද එයා දන්නවා උදාසීන මාධ්‍යයක් ඇතිවීම ජෝක් එකක් කියලා.
ඉතින් එයාට ගහන්න වෙන උත්තරයක් නැහැ. එයා ගහන්න ඕන උත්තරේ 6.99. හැබැයි එයාට ගහන්න තියෙන්නේ මේක. ඉතින් ඒ නිසා එයා මේක ගහනවා. අන්න ඒ නිසා මැක්ස්වෙල්ට දක්ෂ දරුවන්ටත් සාධාරණයක් වෙන්න, කෙමිස්ට්‍රි වලට දක්ෂ දරුවන්ටත් සාධාරණයක් වෙන්න, දෙගොල්ලන්ටම හරියන විදිහට උත්තරේ 3-4-2ම දෙනවා. හැබැයි මේ වැරද්ද ප්‍රොෆෙසර් අතින් ආයේ කවදාවත් වෙලා නැහැ වෙන කොහෙවත්. හැමදාම උත්තරේ උතරින් එහාට දුන්නේ 7 කියලා. 6.9 කියන උත්තරේ දීලා නැහැ. කාට හරි හිතෙන්න පුළුවන් 6ත් හරිනේ කියලා. ඒක ඉතින් පට්ට ජෝක් එකක් වෙන්න ඕනි කියන එක තේරුම් ගන්න. 6.99වත් ඔය මොකක්වත් 6 කියන එක පැත්ත පලාත යන්නේ නැහැනේ. හරිද? 6 කියන එක වෙන්න බෑ. ඒක අභව්‍යයි. හරි ජෝක් උත්තරයක්. ඒ නිසා 6 කියන එක ගහන්න බෑ. හරි අපි ඒ නිසා බලමු තව ප්‍රශ්නයක් තියෙයිද කියලා. ප්‍රශ්නෙකට යන්න කලින් ඔගලන්ට මතක ඇති මම මේකේ උෂ්ණත්වය උපකල්පනය කරා 10 රින උෂ්ණත්වය 25 කියලා උපකල්පනය කළා. KW එක 10 රින 14යි කියලා අරන් pH එක උදාසීන එක 7යි කියලා ගත්තා. පැහැදිලිද? හරි. හැබැයි අපි යම් මේ ප්‍රශ්නෙට 80 දී ජලයේ අයනික ගුණිතය 10 රින 12යි කියලා දීලා තියෙනවා. ඒත් ඔයගොල්ලෝ ලස්සන ටේබල් එකක් දැක්කා කලින් සතියේදී. 10 12යි වෙන්න පුළුවන් 80 වගේ අගේ එකදී KW එක වැඩි වෙන්න පුළුවන්. එතකොට උදාසීන pH එක PKW එක 12යි උදාසීන pH එක 6යි. ඒ නිසා අර මොන්ටිසෝරි කාලේ ඔලෙවල් කාලේ හැම වෙලේම උදාසීන pH එක 7යි කියන එකත් අපි හිතන් හිටියා. ඒක බිඳ වැටුණා කලින් දවසේදී. මම ඕගලන්ට කිව්වා උදාසීන pH එක 7ට අඩු වෙන්නත් පුළුවන්, 7ට වැඩි වෙන්නත් පුළුවන්. මෙතනදී උදාසීන pH එක 6යි. හරි. දැන් අපි ගාන කියමු ඇත්තම ගාන. මෙම තත්ත්වය යටතේ 10.9 මවුල ඝන ඩෙසිමීටර් වන NaOH ද්‍රාවණයක pH අගය කීයද? හරිද? හරි. බලමු මේකට ගහන්න පුළුවන් උත්තර මොනවද සහ ඇත්ත උත්තරේ මොකද්ද කියලා. හරි. හරි. ඔයාලට පේනවා ඇති ප්‍රබල භෂ්මයක් තියෙන්නේ. හැබැයි සාන්ද්‍රණය 10.6ට වඩා අඩුයි. 10.9 කියන්නේ 10.6ට වඩා අතිශය අඩුයි. 13ක් අඩුයි. ඒ කියන්නේ මේක ගැටළු වර්ග අංක 4 කියන එක ඔයා ශනිකව තේරුම් ගත යුතුයි. ප්‍රබල භෂ්මයක් ඇත. එහි සාන්ද්‍රණය 10.6ට වඩා අඩුයි. pH අගය හෝ pOH අගය සොයන්න තමයි තියෙන්නේ. හරි. දැන් NaOH ද්‍රාවණයක් තියෙනවා. හරි 10.9යි. ඉතින් එතකොට අපිට මේකට ගණනය කිරීමක් කරන්න පුළුවන්නේ. හරි. අපි බලමු කොහොමද ගණනය සිද්ධ වෙන්නේ කියලා. NaOH එක 10.9යි. එහෙනම් ඒකෙන් OH දෙනවා 10.9ක්. එහෙනම් POH එක ඩෝන් ගාලා 9යි කියලා හොයන්න පුළුවන්. හරිනේ? OH එක 10.9 නම් POH එක 9යි. ඒක ගින්නක් නෑනේ. ලේසිම ලේසි. එහෙම කරලා ආතල් එකේ මෙන්න මේ 9 කියන උත්තරේ ගහලා gedare ඉන්න පුළුවන්. හරි. හැබැයි මේක ඇත්ත උත්තරේ 9 නෙවෙයි. හරි. දැන් ටිකක් මෙන්න මේ ගාන හොඳට ඉගෙන ගත්තු කට්ටිය මේ වෙද්දි දන්නවා ප්‍රබල ආම්ලයක හරි ප්‍රබල භෂ්මයක හරි සාන්ද්‍රණය 10.8 හෝ ඊට වඩා 10.6 හෝ ඊට වඩා අඩු වුනහම pH අගය අනිවාර්යයෙන්ම අර ඒ උෂ්ණත්වයට අදාළ උදාසීන pH අගය පිළිතුර විය යුතුයි. එහෙනම් 7. හරිනේ. ඉතින් ඒ පුරුද්දට සමහරු මෙතන 7 ගහනවා. අනේ ඔයාගෙත් උත්තරේ වැරදි. හරි. තව ඉතුරු උත්තර 3ක්. හරිනේ. මේකේ උත්තරය ඇයි 7 වැරදි? උෂ්ණත්වය 25 නෙමෙයි 80. 80 දී KW එක 10.12යි 10.14 නෙවෙයි. ඒ නිසා උදාසීන pH එක පුරුද්දට 7යි කියලා අරගන්න කට්ටියට මේ ගානෙද කෙල වෙනවා සුපිරියට. මෙතනදී උදාසීන pH එක 6යි. ඒ නිසා මේ ගානේදී උත්තරය කීය වෙන්න ඕනේද? 6 විය යුතුයි. හරිනේ? උදාසීන pH එක 6යි. ඒ නිසා උත්තරේ 6 විය යුතුයි. ඉතින් මේ 9 ගහන අයට දෙයියන්ගෙම පිහිටයි. ඊට පස්සේ පුරුද්දට 7 ගහන සෙට් එකක් ඉන්නවා. හරි මෙන්න මේ කට්ටිය. මේ වර්ගයේ ගැටළු වලට හැමදාම උත්තරේ 7 කියලා කටපාඩම් කරගත්ත ළමයි ටිකක් ඉන්නවා. හොඳේ. ඒ කට්ටිය ඔක්කොටම වඩා අවුල්. ඉතින් එයාට උත්තරේ 7 කියන එක ගහන්න හිතෙනවා. 9ක් වැරදි 7ක් වැරදි. හරිනේ. හරි. එතකොට හරි උත්තරේ මොකද්ද? උදාසීන pH අගය වෙන 6. 3 කියලා මොන කට්ටිය ගහනවද කියලා නම් මම දන්නේ නැහැ. මේ ඒකත් පුළුවන් මෙතන 12 ගන්නවා. 9 ගන්නවා. 12න් 9 අඩු කරලා 3 කියලා ගන්නත් පුළුවන්. මේ 12 දැකලා ඔන්න ඔය 12යි කියලා ගහලෙන කට්ටිය ඉන්නත් පුළුවන්. මේගොල්ලෝ තමයි ඉතින් හරිම අවුල් කට්ටිය. මේ දෙකට ගහනවා නම් පිස්සුම වෙන්න එපා. හරි.
මේ දෙකට ගහනවා නම් ඉතින් ෂේප් අවුලක් නැහැ. අද ඉගෙන ගන්න මේකට තමයි ගහන්න ඕනේ කියන එක. හරි. එතකොට ඇල්ගොරිතම් එක මේ જાතිය ප්‍රශ්නයකට හරි පුංචි එකක්. මේ වර්ගයේ ගැටලුවට ලබා දිය යුතු පිළිතුර KW 10^14 නම් උත්තරය කීයද? 7යි. මොකක්ද තිබ්බොත් ප්‍රබල ආම්ලයක් හරි ප්‍රබල භෂ්මයක් හරි සාන්ද්‍රණය 10^8 සහරින 6 හෝ ඊට අඩු නම්. හැබැයි හැම වෙලේම KP 10 KW එතන KP නෙමෙයි KW කරගන්න නෝට් එක KW 10^14 නෙවෙයි. හරිනේ. උෂ්ණත්වය 25 නෙමෙයි සමහර ගණන් වල. අන්න එතකොට පැහැදිලිව කියනවා KW වගේ කීයද කියලා. දැන් උදාහරණයකට මේ ගානේදී පැහැදිලිව කිව්වා KW 10^12 කියලා. දැන් පුරුද්දට ගිහිල්ලා 7 ගහලා හරියන්නේ නැහැ. අන්න එහෙනම් ඒ KW වගේට අදාළ උදාසීන pH එක හොයන්න. KW කීයද? 10^12. එන උදාසීන pH එක 6යි. ඉතින් ඒක තමයි උත්තරේ. ඒකයි මම කිව්වේ මේ වර්ගයේ ගැටලුවක්. හරිද? ප්‍රශ්නේ කියවලා ඉවර වෙනකොට. මේ ප්‍රශ්නේ කියවලා ඉවර වෙනකොට මගේ උත්තරේ 7. හේතුව උෂ්ණත්වය 25 කියලා උපකල්පනය කළා මට 7 ගහන්න වෙනවා. මෙතනදී නම් උපකල්පන කරන්න දෙයක් නැහැ. කෙලින්ම 80යි KW දීලා තියෙනවා. මං කරන්නේ මේකේ PKW හොයලා 12යි කියලා ඒක දෙකෙන් බෙදලා pH එක හොයා ගන්නවා උදාසීන එක. ඒක 6යි. ඒක තමයි මගේ උත්තරය. හරිනේ. හරි. දැන් මේව තේරෙන්නේ නැත්නම් ඒක වෙනම කතන්දරයක්. KW වලින් PKW වෙලා ඒකෙන් ඒක දෙකෙන් බෙදලා අරගෙන උදාසීන pH හොයන්න බැරි නේද? හරි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නවා මොන જાති අම්ලයක් භෂ්මයක් දුන්නත් pH එක හොයන්න ඕන නම් ඒකේ සාන්ද්‍රණය 10^6 වඩා අඩු වෙලාවට ඔයාගේ උත්තරේ තියෙන්නේ මෙතන හෝ මෙතන. හරිනේ. මේකට තව ඇඩ් කරගන්න ප්‍රබල අම්ල එක්ක ප්‍රබල භෂ්ම. මොකටත් උත්තරේ එකයි ය. හරිද? 10^14 නම් pH 7යි. 10^14 නැතුව වෙන එකක් නම් උදාසීන pH හොයන්න ඒ හොයලා දැන් 10^ මම ඕන එකක් දාන්න 10^12 දෙන්න පුළුවන්. උතුරු උදාසීන pH එක 6. ආය දෙන්න පුළුවන් 10^16. 16 කි PKW 16යි. 10^16 PKW 16යි. එතකොට 16 වෙලාවට pH එක 16 දෙකෙන් බෙදන්න 18යි. හරිනේ? 16 දෙකෙන් බෙදුවම 8යි. එහෙනම් මේ උත්තර දෙකෙන් එකක් එන්න පුළුවන්. එක්ක මේ උත්තරේ එන්න පුළුවන්. හරිනේ? හරි. එහෙනම් ප්‍රබල ආම්ලයක් තිබ්බත් ප්‍රබල භෂ්මයක් තිබ්බත් සාන්ද්‍රණය 10^6 අඩු නම් උත්තරේ යන්නේ මෙන්න මෙතනට හරි මෙතනට හරි විතරයි. තේරුණාද? හරි. එතකොට ප්‍රබල ආම්ල ප්‍රබල භෂ්ම වලට විතරක් නෙවෙයි. දුබල ආම්ල දුබල භෂ්ම වලට. හරිද? හරි. මේ කෑලි දෙක දැම්ම තේරෙන්නේ නැති වෙයි තියරි කට්ටියට. රිවිෂන් කට්ටියෙන් ටිකක් මේ දුබල ආම්ල දුබල භෂ්ම ගැන දන්නවනේ. ප්‍රබලයන්ටවත් pH අගය 7න් ඈතට ගෙනියන්න බැරි වුණානේ. 7ට ඊටාම ආසන්න අති දුර්වල ආම්ලික මාධ්‍යයක් නැති කරේ ආම්ල විසින්. භෂ්ම විසින් නැති කරේ 7ට ඊටාම ආසන්න අති දුර්වල භාෂ්මික මාධ්‍යය. ඉතින් ප්‍රබල අයටවත් 7න් ඈතට දැන් 7 මැද්දේ නම් 7න් ඈතට යන්න බැරි වුණා. එහෙනම් දුබල අයට කොහොමටවත් 7න් ඈතට යන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මොන જાතිය අම්ලයක් මොන જાතිය ප්‍රශ්නයක් තිබ්බත් ගැටළු වර්ග අංක 4ට උත්තර එක්කෝ මේක සරලයි වැඩේ ඉවරයි. එහෙනම් ප්‍රබල අම්ලයක් දාලා මෙන්න ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා. ප්‍රබල භෂ්මයක් දාලා ප්‍රශ්නයක් දීලා තියෙනවා. මම මේ දෙක කතා කළා. දුබල අම්ලයක් දාලා තව ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මෙන්න මේක. CH3COOH කියන දුබල අම්ලෙ දීලා ප්‍රශ්නේ දීලා තියෙනවා. සාන්ද්‍රණය 10^10. හරිනේ. එහෙනම් ප්‍රශ්නේ කියවලා ඉවර වෙනකොට 10^12 නේද තියෙන්නේ PKW. එහෙනම් KW 10^12යි PKW 12යි. ඒක දෙකෙන් බෙදන්න උත්තරේ 6යි. ඒක තමයි ඔයාගේ උදාසීන pH එක. ඒක කරන්න කොච්චර වෙලා යනවද? තප්පර 5යි. හරිනේ. හරි. සාන්ද්‍රණය 10^10යිනේ. ඒ කියන්නේ 10^6ට වඩා අඩුයිනේ. අම්ලේ භෂ්මේ ප්‍රබලද දුබලද කියලාවත් බලන්න එපා මේ ගානේදී. හරි නේද? මොකද්ද බලන්න ඕනේ? අම්ලයක්ද භෂ්මයක්ද තියෙන්නේ කියන එක බැලුවම ඇති. ඉතින් එහෙනම් උත්තරේ 6යි. මෙන්න මේක තමයි උත්තරේ. 7 ගහන්න එපා පුරුද්දට. 7 ගහන්නේ KW 10^14 නම් හරි KW ගැන දීලා නැත්තම් හරි විතරයි. හරි නේ? මේ ගාන තමයි අනිත් එක ප්‍රබල අම්ලයක් HCl. ඒක පොඩ්ඩක් ඔයාව වටේ ගෙනහිල්ලා තියෙනවා. මේ වටේ ගෙනියෑමට උත්තරේ
මේ වටේ යන එක කරන්නේ මොකෙන්ද ඔයා රසායනික ගණනේ පාඩමේ C1 V1 C2 V2 සමීකරණ මතකනේ අන්න ඒක දාලා තමයි මේ ගණන හදන්නේ දාලා අන්තිමට උත්තරයක් එයි ඒ උත්තරයට අනුවත් උත්තරේ 7ක් කියලා එනවා 25 නිසා 25 දි මං කිව්වනේ උත්තරේ 7යි කියලා හරි මේක හදලා බලන්න මේක ගණනය බැරි නම් මේක බෑ හරි මේ ඔච්චරයි එතකොට කියන්න තියෙන්නේ මොකක් දුන්නත් පිළිතුර 4ටම එකයි හරි නේ මොනවාද පිළිතුර එක්කම එක හරි නේද හරි ඉතින් ඒ නිසා ඔයාලට කැමති නම් මෙතන ප්‍රබල අම්ලයක් ඇත වෙනුවට තව ලියා ගන්න ප්‍රබල භෂ්මයක් හෝ ප්‍රබල අම්ලයක් හෝ දුබල භෂ්මයක් හෝ ඇත සාන්ද්‍රණය 10 ඍණ 6යි pH අගය කියලා උත්තරෙත් ලියන්න මෙන්න උත්තර දෙක එක්කම එක ඉතින් ඔන්න ඔය විදිහට අපි ඉවර කරනවා හතරවෙනි ගණන් වර්ගය අපි එතනින් එහා ගණන් ටික සාකච්ඡා කරලා ඉවර කරමු මම මේක මෙතනින් ඉවර කරනවා එහෙනම් වීඩියෝ එක හැමෝටම ජයෙන් ජය ක්ලාස් එකට මේ ටික දැන් බලලා මේ වැඩේ සෙට් නම් මේ වෙන් අලුත් දේවල් ඉගෙන ගත්තා නම් මෙච්චර කල් ඉගෙන ගත්ත දෙයක් නැහැ කියලා හිතනවනම් මේ අවුලක් නැහැ ඔයාලට ක්ලාස් එකට අනිවාර්යෙන් එන්න පුළුවන් ඇවිල්ලා ඉතුරු ටික බලන්න පුළුවන් කලින් මාසවල කරපුවා ඉස්සරහට කරන ඒවා ඕන දෙයක් ඕන වෙලාවක බලන්න පුළුවන් ඔයාට ක්ලාස් වලින් ඔයාට ඔයා යන ක්ලාස් එකෙන් තේරුම් නැති පාඩම් ඕන නම් ඒව ටික බලන්න පුළුවන් මේ ඉතින් ඔය වගේ ඔයා ගොඩ යන්න එච්චරයි ඕනේ නැතුව මේ මේ අර සමහර කට්ටිය අහනවානේ මේ ඔයා මගේ ක්ලාස් විතර දාවේ ඔය වගේ විකාර මං අහන්නේ යන්නේ මොන ලෝකෙද කියන එක වැඩක් නැහැ තමන් ගොඩ යන්නයි ඕනේ මොකද තමන් ගොඩ නොගිය දවසට මමවත් ඔය ඔයාට උගන්නන වෙන සර් කෙනෙක්වත් කවුරුවත් නැහැ ඔයා ගාව හරිද ඔයා ගොඩ ගියේ නැති දවසට හරි කවුරුවත් ඔයා ගාව නැහැ මේ මාව නම් ඉතින් ඇහැටවත් දකින්න නැති මිනිස්සෙක් නේ මම මේ ඇහැට දකින්න ඉන්න මිනිස්සුත් ඔයා ගාව නැහැ කියන එක හොඳට මතක තියාගන්න මේ බැරි වෙච්ච දවසට ඒ නිසා බැරි වෙන්න කලින් හරිනේ තව මාස 6-7කින් තේරෙන්නේ මේ විභාගෙ ලං වුණාම බෑයි කියලා අන්න ඊට කලින් මේවා ටික දැනගන්න මේ ওই ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ මේ හරි එහෙනම් ජයන් ජය හැමෝටම අපි හම්බ වෙමු අලුත් වීඩියෝ එකේ